මාර්තු 8 වෙනිදාට දින ජාත්‍යන්තර කාන්තා දිනයේ නිමිත්තෙන් මෙතෙක් අභ්‍යවකාශ තරණය පිළිබඳ ඉතිහාස කතාවේ නම සටහන් කළ කාන්තා චරිතවලට කෙරෙන උපහාරයකට ඒ වගේම අනාගතයේ දවසක ඉතිහාසය අලුතෙන් ලියන්නට අද දවසේ වෙරදරන සොයුරියනි මිතුරියනි ඔබට කෙරෙන දිරිගැන්වීමකටත් සෙත් සොරාදරන වෑයමක් මේ මෑතකදී ස්පේස් රිලේටඩ් ඉන්ඩස්ට්‍රි වල බොහෝ කතාබහට ලක් වෙච්ච කාරණයක් තමයි අඟහරු වෙතට ස්පේස් රිසර්වන්ස් ප්‍රෝව එක යොමුවේ. ඒකෙදි ඉලෙක්ට්‍රික් ලේඅවුට් හදන්න කටයුතු කරේ ලංකාව නියෝජනය කරන වාචාර්යවරියක් වන මෙලිනි මහරජි මහත්මිය. ඒ වගේ තවත් කාන්තාවන් අපිට ස්පේස් ඉන්ඩස්ට්‍රිස් වල දක්නට ලැබෙනවා. ස්පේස් එක්ස්ගේ ප්‍රෙසිඩන්ට් ග්වෙන් ෂිප්වෙල් ඉංජිනේරු එහෙමත් නැත්නම් බිස්නස් වුමන් ජෙසිකා ඇන්ඩර්සන් කියන ඒවට තවත් උදාහරණ. अपने इंडस्ट्री के कांता वाके से इस रात यान नो मिना तो वर्तने कर गा नो मी इंडस्ट्री का बिल बन देनो मा ये वगे ना कम्युनिकेशन स्किल्स लीडरशिप स्किल्स टीम वर्क वगे सॉफ्ट स्किल्स कांता वाक भी दिया था कैपेबल ना उन्हें तो आसावती है ना ना ये सॉफ्ट स्किल्स ये वगे मा देनो वर्तने कर गे ना स्पेस रिलेटेड इंडस्ट्रीज वाला अचीवमेंट करने का अमारो कारण है अपने अभ्यवकाश क्षेत्रेदी अपने विशेष पिरसाकिन ये तमाय गगनगामी ඉතින් කාන්තාවක් ගගනගාමී විදියට අභ්‍යවකාශගත වෙනකොට සලකන විශේෂ කරුණු කීපයක් ඔයාලා හැමෝගෙම දැන ගැනීමට ඔයාලා එක බෙදා ගන්න අපි හිතුවා. කාන්තාවන්ගේ ආර්ථික චක්‍රය අභ්‍යවකාශ ගමන් අතරතුරදී නවතා තැබීමට හෝ නවතා නැතිවීමට තීරණය කරන්න කාන්තා ගගනගාමීන්ට අවකාශය තියෙනවා. මෙහිදී සලකන්න ඕන විශේෂ කාරණයක් තමයි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී යූරි ප්‍රතිචක්‍රීකරණයට ලක් කරලා නැවත භාවිත කිරීම. ඒත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තියෙන යූරින් ඩිටෙක්ටර්ස් මිනිස් රුධිරය සලකන්නේ ඝන ද්‍රව්‍යයක් විදිහට. ඉතින් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී මිනිස් රුධිරය මිශ්‍ර වුණු යූරින් ප්‍රතිචක්‍රීකරණයට ලක් වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී අපද්‍රව්‍ය කලමනාකරණයට අවශ්‍ය පියවර ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම කාන්තා අභ්‍යවකාශ ගාමීන්ට නිදහස හා පහසුකම් ලබා දීලා තියෙනවා අභ්‍යවකාශ ගමනකට පෙර ප්‍රෙග්නන්සි ඉෂුස් එන්නේ නැති වෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න අවශ්‍යද නැද්ද කියලා තීරණය කරලා ඒ අනුව කටයුතු කරන්න. අභ්‍යවකාශයේදී අභ්‍යවකාශ ගාමී ස්පේස් රේඩියේෂන් එහෙමත් නැත්නම් අභ්‍යවකාශයේ පවතින විවිධ විකිරණ වලට නිරාවරණය වීම සිදු වෙනවා. විවිධ අයනික විකිරණ ඒ වගේම අධිශක්තිමය ප්‍රෝටෝන මෙම විකිරණ වලට උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. විශාල වශයෙන් අයනික විකිරණ වල නිරාවරණය වීමත් ඒ වගේම රසායනික ද්‍රව්‍ය වල නිරාවරණය වීමත් යන හේතු නිසා කාන්තාවන් අතර බහුලව පවතින පිළිකා වර්ගයක් වන පිළිරු පිළිකාවන් වලට මෙම අභ්‍යවකාශගත වන කාන්තාවන් ගොදුරු වීමේ අවධානමක් පවතිනවා. මේ හේතුවෙන් කාන්තාවන්ට අභ්‍යවකාශයේ නැදී සිටීමට ලැබෙන කාලය සීමිත වීමත් ඒ වගේම ලැබෙන අවස්ථාවන් සීමිත වීමේ අවධානමක් පවතිනවා. ඒ වගේම අභ්‍යවකාශ ගමනකදී සාමාන්‍යයෙන් අත්දකින්න වෙන ලිප්ටොප් සිග්නස් කියන දේ. මේක කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම පොදුයි. හැබැයි දෙපාර්ශ්වයට ඇති වෙන වෙනස් වෙනස්කම්. විශේෂයෙන් කාන්තාවන්ට පීඩන වෙනස නිසා ඇති වෙන ඒ තත්ත්වයට අනුගත වීමදී ක්ලාන්ත වීම ස්වභාවයක් පේන කරන ගතිය පුරුෂ පාර්ශ්වයට වඩා වැඩිපුර අත්දකින්න සිද්ධ වෙනවා. ඒ වගේම පෙනීම සම්බන්ධයෙන් විවිධාකාර ඉෂුස් පුරුෂ පාර්ශ්වයට වැඩිපුර ඇති වෙනවා. ඉතින් මේක දෙපාර්ශ්වයටම පුදු තත්ත්වයක්. හැබැයි දෙපාර්ශ්වයට වෙනස් වෙනස් ගැටලු තමයි අත්දකින්න වෙන්නේ ලිප්ටොප් එක. කාන්තා ගගනගාමීන්ට මුහුණ දෙන සිද්ධ වෙන අභියෝග වලින් පස්සේ දැන් අපි බලමු කාන්තාවන් අභ්‍යවකාශ මෙහෙයුම් නැත්නම් ස්පේස් මිෂන්ස් වලට යොදා ගැනීමෙන් ලැබෙන වාසි මොනවාද කියලා. සමස්ත ආකර්ෂණ ගත්තම කාන්තාවන්ට තියෙන්නේ සාපේක්ෂව කුඩා ශරීරය. තවත් විදිහකට කියනවා නම් කාන්තාවන්ගේ මස්ල් මාස් එක සාපේක්ෂව අඩුයි. මේ නිසා කාන්තාවන්ට කුඩා ආහාර ප්‍රමාණයක් ප්‍රමාණවත් තමන්ගේ ශාරීරික ක්‍රියාකාරීව සහ සෞඛ්‍ය සම්පන්නව තබා ගන්න. ඒ වගේම කාන්තාවකට ඕන කරන ඔක්සිජන් ප්‍රමාණයත් සාපේක්ෂව අඩුයි. ඉතින් ඉන්ටේක් එක අඩු වෙද්දී වේස් ප්‍රොඩක්ෂන් එකත් අඩු වෙනවා. ඒ කියන්නේ කාන්තාවක් විසින් පිට කරන කාබන් ඩයොක්සයිඩ් ඇතුළු අපද්‍රව්‍ය ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. මේ හේතුව නිසා අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා කාන්තාවන් යොදා ගැනීම වඩාත් ලාභදායී වෙන්න පුළුවන්. ඉතින් ඔබ දක්ෂතාවයෙන් හැකියාවෙන් අනුමත ඔබේ කැපවීම සහ උනන්දුව දිනක ඔබේ කතාව ලියාවි. ඉතින් ඔබ ලියන ඔබේ කතාවට ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සෙත්ස් මුරාවෙතින් උණුසුම් සුවගතුමි.